ඉතින් ආයි බොවන් කියලා පිළිගන්නව මගේ යාළුව හැමෝම. ඔන්න ඉතින් අදත් මගේ සුපුරුදු වැඩසටහන පටන් ගත්තා. ඒ කියන්නේ අද දවසත් වැඩ කරන්න තමයි තියෙන්නේ. කොරියාවෙදීන් තවත් දවසක්. අද ටිකක් අවුවත් සරයි. ඒ කියන්නේ අද සෙල්සියස් අංශක 35ට වගේ යන දවසක්. ඉතින් ඇත්තටම අද පාන්දරම ආවේ මොකද මේ වැඩේ ඇත්තට අමාරු නැති නිසා වැඩේ ඩග්ගාල කරලා යන්න පුළුවන් නිසා. ඇත්තටම ආවට පස්සේ තමයි දන්නේ මේ ගෙදර සජන්නීන්ට ගොඩාක් වයසයි කියලා. සාමාන්‍යයෙන් අවුරුදු 80ක් විතර වෙනවා. ඉතින් ඒ මනුස්සය දැක්කට පස්සේ ඇත්තටම දුක හිතෙනවා. ඉතින් මේ පොරොන්දු වෙච්ච ගණන් ගන්නත් බැරි හින්දා මම අද මට සාමාන්‍යයෙන් පැය 3-4 වගේ තමයි වැඩ කරන්න තියෙන්නේ. වැඩ කරන්න කියන්නේ ඊටත් අඩුවේ සමහර විට මෙන්න මේ ගෙඩි ටික කඩලා දෙන්න තමයි තියෙන්නේ. ඉතින් ඇත්තටම මේ මිනිස්සුන්ට මේක කඩා ගන්න මිනිස්සු කෙනෙක් ගන්න අවශ්‍ය නැහැ. මොකද ඒගොල්ලන්ට බැරි නිසා තමයි අරගෙන තියෙන්නේ ඒ තරම්ම වයසයි. ඉතින් ඇත්තට මේ ගැනත් ඉතින් හිතලා අපිට සල්ලිම විතරක් හම්බ කරන්න බෑනේ. අපිට මුලින් සාමාන්‍යයෙන් තෙතමනයක් තියෙන මිනිස්සු හැටියට ඒ විදිහට කරන්න හිතෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා අද පොඩි ගානක් අඩු කරලා තමයි වැඩේ කරන්න හිතාගෙන ඉන්නේ. ඉතින් ඔයාලට පේනවා ඇති මෙන්න මේ ගස් තුළ තියෙන ගෙඩි, මේවා ඇපල් වගේ. මේක පට්ටම රහයි, මම කාලක් තියෙනවා. ඉතින් මටත් කිව්වා ඇති වෙනකන් කාලා කඩලා දීලා යන්න කියලා. ඉතින් මෙන්න මේ විදිහට තමයි තියෙන ගස්. සාමාන්‍යයෙන් ගස් 30ක් වගේ තමයි තියෙන්නේ. ඉතින් ඇත්තටම අද දවසේ වැඩේ ඉතින් ඇත්තටම සල්ලි ගන්නම හිතෙන්නේ නැති වැඩක්. මොකද මේ මිනිස්සුන්ට මේ වගේ දේවල් කරලා ඉතින් ඇත්තටම අපි සල්ලි හම්බ කරන්න තමයි ආවේ. ඉතින් හම්බ කරත් සාමාන්‍යයෙන් ඒකට සාධාරණ ගාණක් ඇත්තටම ගන්න එහෙම හිත දෙන්නේ නැහැ මේ මිනිස්සු දැක්කට පස්සේ. ඉතින් අන්න ඒකයි ඒ වගේ දැනුත් ඉතින් සෙට් වෙනවා. ඉතින් මෙන්න මේ ගහ තමයි ටිකක් උස ගහක්. සමහර විට මේ ගහේ නම් කොහොමත් මේ මිනිස්සුන්ට කඩන්න බෑ. ඉතින් ඇත්තටම වචනෙන්නෙත් නෑ මේවට කියන්න. ඉතින් මේ මිනිස්සු අනේ මන්ද ඉතින් තේරෙන්නෙත් නෑ මට කියන්න. ඉතින් ඇත්තටම මේ දේ කරලා දෙන්න තමයි ඉතින් අද ආවේ. සාමාන්‍යයෙන් පැය 3ක් විතරයි. ඉතින් ඔච්චරයි ඉතින් අද මට කරන්න තියෙන්නේ. ඉතින් මේ වගේ වැඩක් තියෙනවා. ඉතින් ගොඩක් දුරට මේ වගේ වැඩ සෙට් වෙනවා අඩුයි. ඔයාලට පේනවා ඉතින් මේ ලස්සනට ගෙඩි පාටට ඉදිලා තියෙනවා. ඉතින් දැක්ක මාස හිතෙනවා මේවා පට්ට රහයි, ඇපල් වලට වඩා ඇපල් වලට වැඩිය මේ ගෙඩි රහයි. ඇත්තටම සාමාන්‍යයෙන් මාට් එකකින් මෙහෙ ගත්තොත් මේයින් ගෙඩි 4ක් විතර මාන් 2.5කටත් වැඩි. මම මේ පහුගිය දවසේ දැක්කා ගෙඩි 4යි මාන් 2යි. හැබැයි මෙතර ප්‍රෙෂ් බඩු නෙවෙයි ඒවා, සාමාන්‍යයෙන් ටික දවසක් තිබිලා. ඉතින් මේ වගේ සාමාන්‍යයෙන් මට කඩාගෙන අරන් යන්නත් කිව්වා. ඉතින් ඇත්තටම මේ වගේ වැඩක් තියෙනවා කොරියාව. ඉතින් ඇත්තටම පව්වේ මිනිස්සුන්ට ඉතින් මොනව කරන්නද මමත් ඉතින් කීයක් හරි ගන්න එපාය. ඉතින් අන්න ඒක ගැන හිතලා ඉතින් අද දවසේ මට මාන් 14ක් තමයි මගේ ගාන සාමාන්‍යයෙන් දෙන්නේ මේගොල්ලෝ. ඉතින් ඇත්තටම මාන් 8කට වගේ තමයි මම කරන්න හිතාගෙන ඉන්නේ. සමහර දිහටත් අඩු වෙන්න ඉඩ තියෙනවා. වෙලාව අඩු වුණොත් මම ඊටත් වැඩියෙන් අඩුවෙන් තමයි ගන්නෙ. මොකද ඒක මගේ හිතට සහනයක් හැටියට තමයි මම කරන්නේ. ඉතින් සල්ලිම විතරක් බලාගෙන කොරියාවේ වැඩ කරන්නත් බැරි නිසා ඉතින් ඔයාලටත් කියන්නේ ඉතින් මේ වගේ කොරියාවට ඇවිල්ලා සල්ලි හොයන්න. සල්ලි හොයන්න ඉතින් මේ වගේ වැඩක් අහිමි සෙට් වුණොත් ඒකත් සාධාරණව අපි වැඩක් කරොත් අනිවාර්යයෙන්ම අපිට කොරියාවලේ කොහේකත් මේ වගේ ලේසි පහසු සාමාන්‍යයෙන් මේ වගේ වැඩ ගොඩක් දුරට සෙට් වෙන අඩුයි. ඉතින් ඇත්තටම මං මේ වගේ දෙයක් හිතුවෙත් නෑ. ඉතින් ඇත්තට හොඳයි මේ පේනවනේ ගෙඩි ආර රහයි ඈ කහලා බලන්නක කොරියාවට ආවට පස්සේ. මේ ඕන තරම් කිව්වට මේවා සාමාන්‍යයෙන් රටේ උඩහව නෑ. සෝල් ලින්චොන් පැත්තේ නම් මේවා ගොඩක් දුරට අඩුයි. මොප්පෝලෙන් පල්ලෙහා නම් ඕන තරම් තියෙනවා. ඉතින් ඇත්තටම පට්ටම රහයි ඉඳි කහලා බලන්නකෝ. මේවට තමයි කං ගෙඩි කියන්නේ. එතකොට තව නමක් කියනවා මේ ඇත්තට මෙන්න මේ කඩන ගෙඩිය නම් නම මම දන්නේ නැහැ. ඔයාලට මං අර අනිත් ගහක් පෙන්නුවේ ලොකු ඇපල් ගෙඩි වගේ. අන්න ඒවා නම් පට්ටම රහයි. ඒවා කං, ඒවා පට්ටමිලයි. මේවා නම් සාමාන්‍යයෙන් කිලෝ එකක් විතර, චොනන් හතක් වගේ වෙන්නේ මෙන්න මේ ගහේ ගෙඩි. ඉතින් මේ මිනිස්සු සමහර විට විකුණ ගන්නවා ඇති. ඉතින් ඇත්තටම මේකෙන් සාමාන්‍යයෙන් මං කැඩුවොත් මේ සාමාන්‍යයෙන් මාන් 80ක විතර ගෙඩි ටිකක් තමයි තියෙන්නේ. ඉතින් සාමාන්‍යයෙන් මේ 80ක් කිව්වට ඉතින් හැමදාම මේව හැදෙන්නේ නැහනේ. ඒ ගැනත් හිතලා තමයි මං අද මේ වගේ දෙයක් කරන්න හිතුවේ. ඉතින් ඔයාලත් මේ වගේ දේවල් කරලා බලන්න ආස හිතෙයි ඈ. මෙන්න මේ ගෙඩි තමයි මම කිව්වේ මේ තියෙන්නේ. මේක සාමාන්‍යයෙන් පට්ටමිලයි. මෙහෙ කනවා කන්න තියා හිතන්නවත් බෑ. එහෙනම් යාළුවේ
අදට මං වැඩේ නවත්වෙනවා දැනට. මං වැඩ කරන්නත් එපාය. එහෙනම් මම මේ වගේ වැඩක් ආයෙ සෙට් වුණොත් ඔයාලට වීඩියෝ එකක් දාන්න අමතක කරන්නෙත් නෑ. එහෙනම් අනිවාර්යෙන්ම මම සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. මොකද ඔයාලට කොරියා වෙනවා නම් අනිවාර්යෙන්ම මේ channel එක ගොඩක් වටිනවා කියලා මට හිතෙනවා. එහෙනම් හැමෝටම බුදු සරණයි. ගිහිල්ලෙන්නම්.